එකසියපනහක් ඉතාමත්ම අමාරු දැඩි සත්කාරයකකේ හිටපු රාජාලියාව බලන්ට යන ගමනයි අපි මේ. අද දවස බිනර මාසෙ 27 වෙනිදා ජීවන ජල ධාරාවේ 270 වෙනි ජල බිඳුව. රාජාලියාට ඉතාමත්ම අමාරු කාලයක් පහු කරන්න සිද්ධ වුණා. එයා විසින්ම එයාගේ වකුටු වෙච්චි හොට ගලවගත්ත කන්දක දැඩි ගලක ගහලා හොට කටාගත්තා. ලේ ගලන තුවාලේ සුව වෙනකන් එයා හිටියා. ඊළඟට එයාගේ හොට සවිමත් වුණාට පස්සේ එයාගේම හොටෙන් එයාගේ නියපොතු එකින් එක ගලවලා දාලා ලේ ගලන තුවාල සුව වෙනකන් සහ ඒ නියපොතු අලුතෙන් වැවෙනකන් එයා මේ තට්ට තනියම කාත් කවුරුත් නැති මේවුස් කඳු මුදුනක තියෙන කැදැල්ලේ තනියම වැතිරිලා හිටියා. ඒ විතරක් නෙවෙයි, ඒ කාලේ තුර කණ්ඩ නැහැ, බොණ්ඩ නැහැ, වතුර පෙදක්වත් නැහැ, බලන්ට එන්න කෙනෙකුත් නැහැ. රෝහලේ ඇඳක ඉන්නවට වඩා ගොඩාක් අමාරු කාලයක් කරහා යා යන්නේ. රෝහලේ වෛද්‍යවරු ඉන්නවා, ප්‍රතිකාර කරනවා, බෙහෙත් ලැබෙනවා, කට්ටිය එනවා, කෑම බීම දෙනවා, නෑදෑ අය පිරිලා ඉන්නවා. කණ්ඩ බොණ්ඩ බැරි නම් වෙන ක්‍රමවලින් හරි ශරීරගත කරනවා ආහාර සේලයින් වලින් ද නොයෙකුත් ක්‍රමවලින්. අනේ මේ රාජාලියට කිසි කෙනෙක් නැහැ, කිසිම ක්‍රමයක් නැහැ. මාස පහක් හෝ ඊටත් වැඩි කාලයක් කෑම බීම නැතුව, කාත් කවුරුත් නැතුව, ඒ විතරක් නෙමෙයි නිරුවතින්. දැන් මේ පිහාටු ඔක්කොම ගැලෙව්වම රාජාලියට උණුසුම ලැබෙන්නේ මේ පිහාටු වලින්නේ. දැන් ඔක්කොම ගැලවිලා ඉන්නේ උස්සම උස කඳු මුදුනක. ඉතාම සීතලයි, දැඩි සීතල. ඒ නිර්වත් ශරීරය කිසිම පිහාටුවක් නැතුව දැඩි සීතලේ ගැහෙමින් තුවාලත් එක්ක කෑම බීම නැතුව මේ ගත කරන කාලය ගැන ඔබට මොනවද හිතෙන්නේ? හැරිලා බලන්න ආපහු. එයාගේ ජීවිතේ ඒ අභියෝග හරහා යන්න ගත්ත තීරණය නිසා දැන් මේ කාලය තුළ ඔහු යනවා. මොකද්ද මෙයා මේ කරන්නේ? අපි දැක්කා ගීතාවලි 103 පස්වෙනි පදයේ රාජාලියා මෙන් යෞවනකම අලුත් කරගන්නට කියලා කිව්වා. එයා මොකද්ද මේ කරන්නේ? එයාගේ යෞවනකම අලුත් කරගන්නවා මේ. ඒක අමාරුයි, ඒක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි එයාගේ අමාරුකම හරහා යනවා. හරි, දැන් අපි බලමු මොකද වෙන්නේ මේ කාලයෙන් පස්සේ. ඒ අමාරු කාලේ පහු කරලා ඉවරුණ මොනවද වෙන්නේ? අර වකුටු වෙච්චි හොට වෙනුවට ආපහු ඉතාමත් තියුණු ලස්සන ශක්තිමත් හොටක් ඇවිල්ලා තියෙනවා. දැන් කෑම කන්න පුළුවන්. ඇඟිලිවල හැම නියපොත්තක්ම නැවත මෙහෙම වකුටු වෙච්චා කැඩිලා ගිහිල්ලා කඩලා දාලා දැන් සුව වෙලා, දැන් එකින් එක ලොකු වෙච්චි පුංචි පුංචි නියපොතු ලොකු වෙලා දැන් හොඳ ශක්තිමත් නියපොතු ටිකක් හැදිලා තියෙනවා. ඕනෑම ගොදුරක් දැහැගෙන ඕනෑම ඉහලකට ගිහිල්ලා ආහාර ගන්න පුළුවන්. රයිට්. ඒ විතරක් නෙමේ, හැම පිහාටුවක්ම අලුත් දරුවනේ. අත්අටු දෙක විතරක් නෙවෙයි, හැම පිහාටුවක්ම අලුත්. අලුත්ම අලුත් පිහාටු. චුට්ටක් හිතන්න, ඒ විතරක්ද? ඒ එක්කම මේ අපි කතා කරේ ශාරීරික අලුත් වීම. ඒ විතරක් නෙමේ, දැන් එයාට තියෙන අලුත් බලාපොරොත්තුවක්. හරි වැදගත් මේවා. මොකද මේ වෙනකන් එයා වැතිරිලා හිටියා අර කැදැල්ලේ. දැන් එයාට අලුත් බලාපොරොත්තුවක් තියෙනවා, අලුත් ශක්තියක් ඇවිල්ලා තියෙනවා, අලුත් ජයයක් තියෙනවා, අලුත් ජීවයක් තියෙනවා, අලුත් ආරම්භයක්. සැබෑවටම අලුත් ආරම්භයක්, අලුත් තාරුණ්‍යයක්. තාරුණ්‍ය අලුත් උනා. තාරුණ්‍ය අලුත් වෙලා දැන් මොනවද කරන්නේ? අර අලුත් පිහාටු දැන් තටු ගහලා අර කැදැල්ලෙන් දැන් එයා එළියට පියවාගෙන යනවා. මොනතරම් ආශ්චර්යයක්ද, කොච්චර අලංකාරද මේ කතාව. මේ සිදුවීම දැන් මොනවද වෙන්නේ? හරියටම අවුරුදු 40 මේ සිද්ධිය සිද්ධ වෙනවා. මේ තාරුණ්‍ය අලුත් වීමත් එක්කම මොනවද වෙන්නේ? රාජාලියට පුළුවන් වෙනවා තව අවුරුදු 30ක් ජීවත් වෙන්න. 40ට තව 30ක් එකතු වෙනවා. එතකොට රාජාලියාගේ ජීවිත කාලය අවුරුදු 70යි කියලා අපි කලින් කතා වුණා. මෙන්න මෙහෙමයි 70 එකතු වෙන්නේ. දැන් බලමු අපි මේක දේව වචනේ මොනවද කියන්නේ කියලා. මේ කතාව කොහොමද මෙයා මේ කරන එක මේ බලන්න. මේ තාරුණ්‍ය අලුත් කරගන්න ආකාරය මේ බලන්න. අපි කියවමු යෙසායා පොතේ 40 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදේ. අපි මේක කලින් කියෙව්වා. නමුත් අද මේකේ ගැඹුරු තේරුම ඇතුව අපි කියවන්නට යනවා. 31 වෙනි පදේ ස්වාමින් වහන්සේ ගැන බලා සිටින්නෝ. මෙන්න බලන්න, රාජාලියා වගේ මොකද්ද වෙන්නේ? තමුන්ගේ සවිය අලුත් කරගන්නවා. රාජාලියාට සවිය නැතුව හිටියේ, දැන් ඒ සවිය අලුත් කරගන්නවා.
රාජාලීන් මෙන් පියඹා නගින්න ඔය දැන් යා තවත් ඉහළට නගින්න පටන් ගන්නවා. ඔහු දුවන්න ඔය වෙහෙස නොවන්න ඔය ක්ලාන්තවන් ඇවිදින්න ඔය ක්ලාන්ත නොවන්න ඔය මේ කතා කරන්නේ මිනිස්සුන්ට මේක අදාළ කරගන්න ආකාරය. අපි ඒක ඉදිරියේ කතා කරමු. හොඳටම තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලම රාජාලියාගේ මෙන්න මේ තාරුණ්‍ය අලුත් කර ගැනීමේ ක්‍රියා පටිපාටිය. අපි ලෑස්ති වෙලා ඉමු, හෙට කතා කරමු ඉතින් එහාට. යේසුස් වහන්සේගේ ආශිර්වාදය ඔබ සියලු දෙනා සමග රාජාලින්ට මෙන් අලුත් වෙන පිණිස ලැබේවා.